නිර්මාණාත්මක සිතුවිලි උල්පත් දෙනිය හැක්කේ එවන් අසිරිමත් සිතකට පමණයි. අනාගතයේ තනන අත්කලට නවීනතම තාක්ෂණය හුරු කරවීමට තරම් ඒ කුරු සිත ඉදිරි දැක්මෙන් බොහොසත් ඈත පුංචි කම්මානයක සිටින පුංචි දූ දරුවන්ව දිනක ජාත්‍යන්තර ජයග්‍රහකීන් කරන්නට තරම් ඔහු දෙවන්තෙක්. මම ප්‍රමුඛ මහාවිද්‍යාලයේ එච්.එම්. විජේවර්ධන ගණිත ගුරුවරයෙක් විදිහට 1998 මේ ක්ෂේත්‍රයට පිවිසුනේ. මෙහි පරිගණක විද්‍යාගාරයක් තිබුණා. නමුත් ඒ කාලේ පරිගණක ගුරුවරු කියලා හිටියේ නැහැ. විදුහල්පතිතුමා මට ආරාධනා කළා පරිගණක ඉගැන්වීම සඳහා සම්බන්ධ වෙන්න කියලා. අපිත් ඒ කාලේ ඉගෙන ගන්න ගමන් ළමයින්ට උගන්වන එක තමයි කළේ. මෙහෙම වැඩ කරගෙන යද්දී මේකට අලුත් මොකද්ද අලුතෙන් පටන් ගන්න කියලා අපි කල්පනා කළා. නොඑක් දේවල් අපි කරා එක එක කාලවලදී. ඒ වගේ අලුත් දෙයක් පටන් ගන්න ඕනි කියලා කල්පනා කරද්දී තමයි අපිට DP Education එකේ ධම්මික පෙරේරා මහතාගෙන් කතා කරලා දැනුවත් කිරීමක් කළා. අපේ DP Education පාඨමාලාව DP coding පාඨමාලාව මෙහි ආරම්භ කරන්න පුළුවන්ද කියලා. අපි පළවෙනි කෝස් එක ආරම්භක පරිගණකය මුලින්ම අල්ලන ළමයාට උනත් සුදුසු වෙන විදියට ඒක නිසා අපි පෙර පාසල් ළමයි එක වසර දෙක වසර වගේ ඒ ළමයිත් සම්බන්ධ වෙනවා. ඒකෙ දෙන ප්‍රැක්ටිකල් වලින් අපි ළමයිව උනන්දු කළා. නිතරම හැම ප්‍රැක්ටිකල් එකක්ම කළාට පස්සේ ඒක වෙනස් කළේ මොනවද නැත්නම් ඒකට තමන්ගෙන් ඇඩ් කළේ මොනවද කියලා මට පෙන්වන්න. අතීතය කොතරම් කටුකවුවත් වර්තමානය කොතරම් අමිහිරි වුවත් නිවැරදිම ගමනාන්තයකට නම් අනාගතය මිහිරි බව ඒකාන්තයි. සරු බීජයකට සරු පසක් මුණ ගැසී ඇති නිසාම ලියතලු නැගී උස්මහත් වී මලින් පලින් බරවන්නාසේ මේ දූතරුවන්ගේ හෙට දවස සරුසාරවනු නොඅනුමානයි. DP කෝටින් පාසලෙන් විහිදෙන මේ දැනුම් ආලෝකය පරපුරක් ඒකාලෝක වෙන ස්වර්ණාලෝකයක්. ලෝකයත් සමග උරෙන් උර කැටෙන්නට හැකි නවීන ශ්‍රී ලාංකිකයෙක් කොට නැගෙන මෙහෙවර අතිවිශිෂ්ටයි. සැඟවැති මෙවන් මිනිස් මිනිකැට පාතා උපතා බබලන විට ලොවක් ඉදිරියේ අපේ රටත් නිසකවම බබලනු ඇති. අලුත් හෙටක් දැනිය හැක්කේ අලුත් මිනිසෙක් දැනීමෙන් පමණක් බව ඔහු අපට පසක් කරන පාඩමයි. මම KA දුරංජන විදු. මම අදලා තියෙනවා ඇප් තුනක්. සෙල්ලම හැදුවේ ගේම් එක. ඒක මං හැදුවේ DP coding school එකේ hour of code කියන එකෙන්. ඊට පස්සේ මම DP coding එකේ වීඩියෝ බලලා එකෙන් තමයි මේ ඔක්ටපෑඩ් එක හැදුවේ. මම හිතනවා මේක තොරතුරු තාක්ෂණික අධ්‍යාපනයේ හැරෝම් ලක්ෂයක් වෙනවා. ඇත්ත මේක දැකලා තියෙනවා මේ DP coding school එක ආරම්භ කරලා තියෙන මං හිතනවා ඒ අරමුණුත් එක්ක බැලුවාම අපි මේක ප්‍රැක්ටිකලි කරන්න ගත්තාම අපිට තේරුනේ ළමයා සම්පූර්ණ වෙනස් වෙනවා. ප්‍රොජෙක්ට් 30-40 වගේ යනකොට ළමයා හිතන විදිය වෙනස් වෙනවා. වැඩ කරනවා ඉතා උනන්දුවෙන් වැඩ කරනවා. කිසියම් ගැටලුවකට විසඳුමක් හොයාගන්න පසුබට වෙන්නේ නැතුව දිගටම වැඩ කරනවා. ඒ වගේ ලොකු උනන්දුවක් දකින්නවා. මං හිතනවා මේ වැඩපිළිවෙලට අපේ ගුරු බෞතුන් එකතු වෙලා අපේ දරුවන්ට හොඳ දැනුමක් ලබා දෙන මේ ව්‍යාපෘතිය දිගට කරගෙන යන්න සහාය ලැබේවි.